Dejte moje prašnjima gimbelu. Mie si kjenne, harima sarala vidiyata jeevath wena. Tamange deyak vitarak balagena tamange paaduwe jeevath wena kenek. මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ මම දැන් ජොබ් එකක් කරනවා. රැකියාවක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ඒ කම්පැනි එකට මම අලුතෙන් ජොයින් වුණේ. ඉතින් ඒක නිසා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරේ එන ෂූට්ස් උත් කරනවා. දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා ඉතින්. පවුල විස්තර මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි මමයි. ඉන්නේ අම්මා විදේශගත වෙලා ඉන්නේ තාත්තා ඉන්නේ ලංකාවේ තාත්තා ඉන්නේ අක්කිලත් එක්ක නුවර ගෙදර මාව බලන් එනවා අයියාත් රැකියාවක් කරනවා ඒව තමයි ඉතින් විස්තර ෆෝන් එක අරගෙන ෆෝන් එක බලනවා ඇයි ශේෂ්ත්‍රයට මම ආවේ මගේ ෆොටෝස් වගේක් දැකලා ෆේස්බුක් එකෙන් තමයි ෆේස්බුක් ත්‍රූ තමයි ආවේ දැකලා කමර්ෂල් එකකට කතා කරා ඩිලොන් ඊට පස්සේ ඒ කමර්ෂල් එක කරලා ඉද්දී චමුශ්‍රී කතා කරා මියුසික් වීඩියෝ එකකට ඊට පස්සේ ඒක කරා ඒ වගේ තමයි ආවේ ෆීල්ඩ් එකට ආදරේ කළ දෙනවා කී දෙනෙක්ට මෙහෙම ඉතින් ගණන් කර කර හිටියේ නෑ මට එහෙම ගණන් කරන්න ඕනේ නෑ ඒක වැඩක් නෑ නේ නෑ කොල්ලොන්ගේ වැරද්ද කියන්නේ මේ අපේ ලංකාවේ ඉන්න ගොඩක් කොල්ලෝ සාමාන්‍යයෙන් මේ ගෑනු කෙනෙක්ව හරිම පහත් විදියට තමයි පහත් තත්ත්වයට දාලා කතා කරන්න හරිම දක්ෂයි විශේෂයෙන්ම ගෑනු සාමාන්‍යයෙන් දැන් ඕපදූප කතා කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෑනු කට්ටියනේ හැබැයි දැන් වෙලා තියෙන්නේ කී අනිත් පැත්ත ඕපදූප කතා කරන්නේ ගෑනු කට්ටිය නෙමෙයි ඕපදූප කතා කරන්නේ පිරිමි වැඩි හරියක්ම ඕපදූප කතා කරන්නේ පිරිමි කෙල්ලෙක්ගේ මොක්කරි දෙයක් දැක්කොතින් ඒක එක 10 කරලා තමයි පිරිමි කතා කරන්නේ. මේ වගේ චීත් අඳින පිරිමි ළමයිතුත් ඉන්නවා ලංකාවේ ගොඩක්. ඉතින් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන හිටියනම් හරි. ඉතින් හැමෝම දැනගන්න ඕනේ හැම පිරිමියෙක්ම ගෑණියෙක්ට කතාවක් කියන්න කලින් දැනගන්න ඕනේ තමන්ට අම්මා කෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරි ඉන්නවනම් ඔක්කොම කලින් හිතන්න තමන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා කියලා. එනිසා ගෑනු කෙනෙක්ට ඉන්සල්ට් කරන්න කලින් ඉස්සෙල්ලම තමන්ට අම්මා කෙනෙක් ඉන්නවා කියන එකත් හිතලා බලන්න ඕනේ ඕනම කෙනෙක්. හොඳ කියන්න තරම් හොඳක් තියෙන පිරිමි කට්ටිය ලංකාවේ ඉන්න අඩුයිනේ. හොඳවත් හොඳක් කියන්න තරම් දෙයක් මන් දන්නේ. ඒක අපිම කරගත්ත දෙයක් තමයි අපේම කට්ටිය ඉතින් ඒ මිනිස්සුන්ට ඉම්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා කියන්නේ අපේම කට්ටිය කරගත් දෙයක් අපිම කරගත්තු දේවල් වලට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ සමහර වැරදි වලට ඉතින් මුළු නිලියක් කිව්වම මෙයත් එහෙමයි අරයත් එහෙමයි අරයත් මෙහෙමයි කියලා එහෙම තමයි කියන්නේ කීප දෙනෙක්ගේ වැරදි වලට හැමෝම ඒ බ්ලේම් එක හැමෝන්ටම වදිනවා මොකද නිලියක් කියලානේ කියන්නේ එතකොට නිලියෝ කිව්වම මිනිස්සු ඇත්තටම සාමාන්‍යයෙන් කතා කරන්නේ ආපෝ එහෙමනේ කතා කරන්නේ. ඒ දැන් මේ ප්‍රශ්න මගෙන් මෙහෙමයි. නෑ ඉතින් ඒක මන් දන්නේ නෑ. ඒක මම එතන ගිහිල්ලා ඇක් කරපු එක්කරේ මට කිව්වා මෙහෙම සීන් එකක් තියෙනවා කියලා. ඒ ප්‍රොජෙක්ට් එක හොඳ වැඩක්. ඒකේ ඉතින් ප්‍රශ්නයක් නැහැ මම කරේ රඟපාපුවේ ගෙතන ඒක ඉතින් එතනින් ඉවරයි හිටියා හැපස්සේ කිසි දෙයක් නැහැ මේ මොන රසාන්නේ වා
ඇයි නවත්තර තියන්නේ ඒක මං පුරුද්දර කරාව කියනවා අහන්නේ එහෙම කන්නේ මං එකක් කරා ඉතින් ඒකට මම ඒ මියුසික් වීඩියෝ එකට මගේ තියෙන දායකත්වය දැක්වා ඉතින් පස්සේ ඕනේ නැහැ ඉතින් ආයෙත් මං කොහොමත් එහෙම ලොකුවට ඇක් කරන්න ආසාවක් නැහැ ඉතින් දැකලා නැහනේ දැකලා නැති හින්දා මේ එච්චර මාකට් එකක් තියෙනද අපේ ලංකාවේ ෆිල්ම්ස් වල හොලිවුඩ් වල බොලිවුඩ් මූවීස් වල හොලිවුඩ් මූවීස් වල තියෙන දේවල් අපේ ලංකාවේ ෆිල්ම්ස් වල නැහනේ ඉතින් ඒ වගේ එකක් එක්කෙනෙක් කරාට පස්සේ ඔන්න ඒකට මාකට් එක දෙන ඊට පස්සේ ඒ වගේ තව තව කට්ටිය කරන් ට්‍රයි කරන මේ 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 වෙලා දැන් ඉතින් දැන් ඒකත් එච්චර ගාණක් නැහනේ දැන් මුල දවස් වල ඔය වගේ වීඩියෝ එකක් ආවම කොච්චර දැඟලුවද කට්ටිය. දැන් ඒ වගේ වීඩියෝ හැමදාම වගේ එනවනේ. එනවාට දැන් ඒක මිනිස්සුන්ට ගාණක් නැති වෙලා ගිහලා. ඒ කියන්නේ ඒක දැන් දැකලා දැකලාම ඒක කතා කරන්න දෙයක් නැහැ එපා වෙලා. දැන් ඒක ගැන කතා කරන්නේ නැහැ ඉතින්. ඒ මුලින් දැකලා තිබ්බේ නැති හින්දා තමයි ඒ කට්ටිය පොඩ්ඩක් ඉතින් දඟලන්නේ නැත්තේ. මෙහෙමයි. ඉරාජ්ගේ ස්ටයිල් එක වෙනස්, ෂමුගේ ස්ටයිල් එක වෙනස්. ඒ දෙන්න ස්ටයිල්ස් දෙකක්. ඒ දෙන්නව කම්පෙයා කරන්න බෑ. ඉරාජ්ගේ තියෙන වෙනම ස්ටයිල් එකක් චමුගේ තියෙන වෙනම ස්ටයිල් එකක් ඉතින් ඒකින්ද ඉදෙන කම්පෙයා කරන්න බෑ ඉදෙන්න ගැලපෙන්නේ නැහැ ඉතින් බලාපොරොත්තු මගේ ජොබ් එක කරගෙන හොඳ ටීම් එක තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව පුළුවන් තරම් දේවල් ඉගෙනගෙන අලුතෙන් මම පටන් ගත්තේ ඉතින් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා තව ඒ දේවල් ඔක්කොම ඉගෙනගෙන මගේ රැකියාව හරි විදියට කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව මගේ අම්මත් ලංකාවට එනවා මේ මාසේ එතකොට යත් මාත් එක්ක ඉන්නවා ඉස්සරහට දිගටම යාපෝ යන්නේ නැහැ ඉතින් අම්මත් බලාගෙන තාත්තත් බලාගෙන හොඳට ජොබ් එක කරගෙන ඉන්න තමයි මගේ එකම බලාපොරොත්තුව ඇත්තටම තැංකියූ මට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරාට සුපුන්න අයියා සෝරි එන්න පොඩ්ඩක් ලේට් උනා ඉතින් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙන්නේ මට ඉතින් කතා කරා මං කියන්නේ කියලා ඉදිරියටත් මේක හොඳට කරගෙන ඉන්න කියලා ඉතින් සුපුන්නට විශ් කරනවා Please like, share and comment this video and don't forget to subscribe the channel.